දැන් අපි අවිල්ල ඉන්නේ state diagram පාඩමේ අන්තිම කොටසට. ඒ තමයි state diagram designing එකට. කලින් කොටසේ අපි කතා කළා state diagram analysis සම්පූර්ණ ඉවර කළා. මෙතන design ටික බලලා මේ පාඩමත් ඉවර කරමු. මේකේ design වල මේ මේක තමයි lecture එකේ තියෙන part C එක. මේකේ දැන් අපිට analysis versus design design එකක් පටන් ගන්න සහ ඉවර වෙන තැන මෙතන කියලා තියෙනවා design එක පටන් ගන්නේ set of specifications වලින් ඒ කියන්නේ මොකක්ම හරි විස්තරයක් දීලා මොකක් හරි detect කරන sequence එකක් හරි මොකක්ම හරි විස්තරයකින් පටන් අරගෙන circuit එක logic diagram එක තමයි අඳින්න ඕන අවසාන වශයෙන් එතකොට මේකේ මේ lecture එකේ මුල කියලා තියෙනවා මෙන්න මේ state reduction assignment කියලා කතාවක්. ඒකට එන්න කලින් මං හිතනවා අපි state diagram design එකේ procedure එක බලලා state diagram එකක් කොහොමද අඳින්නේ කියන එක බලලා ඉමු. state diagram එක අඳින විදිය states ටික දාලා state අතර කොහොමද යන්නේ කියන එක diagram එක අඳින විදිය මම පෙන්නලින්නම්. ඊට පස්සේ අපි මෙතනට එමු. මෙන්න මේක මේකේ මුලින් පටන් ගන්න මේ ස්පෙસિෆයි කරනවා ඉම්ප්ලිමන්ට් කරන්න අපිට මොකේද බිහෙවියර් එක බලන් තියෙන්නේ. අපි හිතමු 111 කියන සීක්වන්ස් එක ඩිටෙක්ට් කරන්න. නැත්නම් 101 ඔය වගේ සීක්වන්ස් ඩිටෙක්ට් කරනවා ගොඩක් කරලා අපිට දෙන්නේ. ඒ වගේ මොකද්ද ස්පෙસિෆයි කරන්න අපිට මොකද්ද වෙන්න ඕනේ කියලා මෙතන. ඒක එතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ स्पेसिफिकेशन वाली प्रांगण लॉजिक डायग्राम में लगा गई मत में अंतिम अरमुन मेन्े मेतीन्े प्रोसीडिये के समरी स्पेसिफिकेशन वाली प्रांगत्ता स्टेट डायग्राम में कदीन स्टेट डायग्राम में अभी स्टेट दाल बोल बोल दाल अंदी स्टेट डायग्राम में कदीन अरक स्पेसिफिकेशन आन एक अदीन विधि अभी बला ඊට පස්සේ ස්ටේට් ටේබල් එක ගන්නවා එතනින් ස්ටේට් රිඩක්ෂන් එකක් තිබ්බොත් ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් අර ස්ටේට් ටේබල් එක හැමම තියෙනවා. ඊට පස්සේ ස්ටේට් අසයින්මන්ට් මේවට එනවා අපි. මේවා තමයි දෙවෙනි පාර්ට් එක විදියට යන්නේ. ඊට පස්සේ බයිනරි කෝඩඩ් ස්ටේට් ටේබල් එක අරගන්න. මේ ස්ටේට් අසයින්මන්ට් කියන එක උනාට පස්සේ තමයි බයිනරි කෝඩඩ් ස්ටේට් ටේබල් එකක් කියන එක අරගන්නේ. මේ අපි මේ මේ සෙට් එකම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරන්නේ. ඊට පස්සේ choose the type of flip flops to be used මේක ප්‍රැක්ටිකලි ගන්න ගියොත් නම් විවිධ දේවල් අපිට සලකන්න වෙනවා flip flop වර්ගය හොඳ නරක මොකද්ද අපිට ෆන්ක්ෂනලිටි එක අනුව අපි කරන වැඩේ අනුව අපිට ගොඩක් දේවල් වලින් බලන්න වෙනවා එතන මෙතන අපිට ගාණක් හදනකොට නම් කියනවා මේ flip flop වර්ගයෙන් ඉම්ප්ලිමන්ට් කරන්න කියලා එතකොට derive the simplified flip flop equations flip flop input equations and output equations ඇයි එහෙම ගන්නෙ දැන් අපි ෆ්ලිප්ෆ්ලොප් වර්ගයේ දැනගත්තා අපි දැන් සර්කිට් ලොජික් ඩයග්‍රෑම් එකේ නඳින්නේ නැහැ ලොජික් ඩයග්‍රෑම් එකේ අඳින්න යනවා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ෆ්ලිප්ෆ්ලොප් ඉන්පුට් ඉක්වේෂන් අවුට්පුට් ඉක්වේෂන් ටික ඕනනේ ඒ නිසා අපි මේ ටිකත් අරගන්න ඕනේ ඊට පස්සේ ඒ විදිහට තමයි යන්නේ මේ මේවා විස්තර තියෙන්නේ නිකන් කියව ගන්න තියෙන විස්තර මේක එක්සැම්පල් එක්සැම්පල් එකක් තියෙන්නේ මේ එක්සැම්පල් එකේදී මට මතක විදිහට ස්ටේට් රිඩක්ෂන් ඒවා මේවත් හම්බ වෙනවා අනะ ස්ටේට් රිඩක්ෂන් හම්බ වෙන්නේ නැහැ ස්ටේට් රිඩක්ෂන් අර අපි මුල කොටසට ගිහිල්ලා ඒක බලමු ඊළඟ කොටසේදී ඊට කලින් මට කියන්න ඕන දේ තමයි මෙන්න මේ වගේ ස්ටේට් ඩයග්‍රෑම් එකක් මෙතන දැන් බලුවොත් එහෙම මේ එක්සැම්පල් එක බලන්න මෙතන එක්සැම්පල් එකේ ඩිසයින් එක ඩිජිටල් සර්කිට් පිට ඩිටෙක්ස් සීක්වන්ස් ඔෆ 3 ඕ මෝ කන්සෙකියුටිව් වන්ස් මෙන්න මේ වගේ විස්තරයක් දීලා තියෙද්දි මෙන්න මේක ඇඳගන්න එක පළවෙනිම දේ ස්ටේට් ඩයග්‍රෑම් එක ඇඳගන්න එක අපිට දීලා තියෙන විස්තරේ ඊට පස්සේ මේක ඇඳගන්න එක පැටලුනොත් එහෙම වැරදුනොත් එහෙම එතනින් එහා වරදිනවා ඒ නිසා මේක ප්‍රධානම වැදගත්ම කොටසක් එතකොට මේ වගේ විස්තරයකින් කොහොමද මේක අඳින්නේ මීලි මුව මොඩල් දෙකටම මම ගොඩක්ම මීලි මොඩල් එක ගැන කතා කරන්නම් මොකද
අපිට මීලි මුව මොඩල් දෙකෙන් ඕන එකක් ගන්න කියලා කිව්වොත් මීලි එකෙන් කරන්න ලේසි මුව එක පැටලෙන නිසා එහෙම නැත්තම් බොහෝ දුරට මීලි එකෙන් කරන්න කියලා කියයි ගිය පාරක් දීලා තිබුණේ මීලි එකෙන් කරන්න කියලා මුව එකිනුත් එක්සැම්පල්ස් කරමු අපි එතකොට මේක කොහොමද මේ මේ වගේ අපිට වාක්‍යයක් දුන්නයින් පස්සේ මේ වගේ වෙන්න ඕන දෙයක් දුන්නම කොහොමද මේ මේක හදාගන්න කියන එක ටිකක් ලොකු එක්සැම්පල් එකකින් මම පැහැදිලි කරන්නම් ඒක සාමාන්‍ය පැටලෙන්නේ නැති විදියේ ක්‍රමයක් හිතන විදියක් ඒ විදියට කරන්න පැටලෙන ගොඩක් අඩුයි ඒතකොට ඊට පස්සේ තමයි අනිත් අර ස්ටේට් ටේබල් එක මේවා ටික තියෙන්නේ ඒවම හැම එක්සැම්පල් එකකටම විස්තර කරන්න නැහැ එකකට කියන්නම් JK වලිනුයි D වලිනුයි දෙකෙන්ම කරන විදිය අනිත් ඒවට මම මෙතනට වෙනකන් අරගෙන ඉවර වෙලා නවත්තනවා මේක වෙනකන් අරගෙන අනිත් ටික ඒ අර විස්තර කරන්න කී විදියටම මේවා ටික කරගෙන යන්න තමයි තියෙන්නේ එතකොට දැන් අපි බලමු මෙන්න මේ වගේ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒක මුලින්ම මෙන්න මේකෙන් බලමු. මේ තියෙන 101 detector, sequence detector. එතකොට input එකක් දෙනවා. input එක x. මේ input එකට එක bit එක ගානේ තමයි supply කරන්නේ එක සැරේකට. ඒ එක බිට් එක ගන්න දෙනකොට එයාගේ කම්බිනේෂන් එක්ක 0 වෙන්න පුළුවන් එක්ක 1 වෙන්න පුළුවන් අපි දන්නවා ඒක. එතකොට Z එක අවුට්පුට් එක මොකද වෙන්නේ? මෙන්න මේ සීක්වන්ස් එක ඩිටෙක්ට් වීම නොවීම අනු. එතන ක්ලොක් එක තියෙනවා මේකේ. එතකොට මේක තියෙනවා මෙන්න මේකේ වර්ග දෙකක්. එකක් තමයි මේ සීක්වන්ස් එක ඕවර්ලැප් වෙන අවස්ථාව අනිත් එක ඕවර්ලැප් නොවන අවස්ථාව. එතකොට නන් ඕවර්ලැප් එමෙල විතවුට් ඕවර්ලැප් කියලා තියෙනවා. එහෙම නැත්නම් ඕවර්ලැප් මොකක්ද මේ දෙකේ වෙනස? ඩයග්‍රෑම් එකක් අඳිනකොට මොකක්ද මේ දෙකේ වෙනස්කම් කියන එක බලමු. ඊට කලින් මේක ඕවර්ලැප් අවස්ථාවේදී ඕවර්ලැප් එකේදී සීක්වන්ස් එක ලැබුණයින් පස්සේ ඉසෙඩ් එක එක වෙනවා. අනිත් වෙලාවට ඉසෙඩ් එක බිඳු වෙනවා. එතකොට මේක බලන්න ඉන්පුට් අවුට්පුට් සීක්වන්ස් එක. ඉන්පුට් අවුට්පුට් සීක්වන්ස් එක ගත්තම මෙන්න මේ වගේ රෑන්ඩම් සීක්වන්ස් එකක් මෙහෙම දාගෙන යනවා. මේ සීක්වන්ස් එකත් මේක අස්සර දාලා අපිට නිකන් පෙන්න ගන්න මේ සීක්වන්ස් එකත් මේක අතර ඉන්නවා කියන එක පෙන්න ගන්න මේ වගේ රෑන්ඩම් වැලියුස් ටිකක් දාගෙන යනවා දාගෙන ගිහිල්ලා මෙහෙන් බලනවා අවුට්පුට් එක දැන් බිඳුව විතරක් ආපෙලාට සීක්වන්ස් එක විත් නැහැ අවුට්පුට් එක බිඳුවයි මෙතනදී බිඳුවයි තාම නැහැ බිඳුවයි 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 එක බිඳුවයක මෙතනදී හම්බ වෙලා තියෙනවා මේක හම්බ වීමේ අවසානය මෙන්න මේ මේ අපිට මේ කොටසක් ලැබෙනවා සීක්වන්ස් කොටසක් ලැබෙනවා ඒ නිසා මෙයාගේ අවුට්පුට් එකයි මේ බිත් ඕවර්ලැප් එකක් ඊපස්සේ මෙතනයි බිඳුවයි මෙතෙන්දි බිඳුවයි 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 එක බිඳු එකක් ලැබුණ නිසා මෙතන එකයි මේක බිඳුවයි එක බිඳු එකක් ලැබුණ නිසා එකයි බිඳුවයි බිඳුවයි මේ විදිහට ගන්න පුළුවන් එතකොට මෙන්න මෙතන මේකයි මෙන්න මෙතනයි එවසෙ මෙන්න මෙතනයි ඒක අර කලින් ගත් එක්ක මෙතන මේ පැටලෙන්නේ ඉඳ මම මේ පාටට දෙන්නේ මේ තැන් තුනේදී මේකේ අවසානය මේ අවසානයේ මෙතන අවුට්පුට් එක වෙලා තියෙනවා මෙතනත් එක වෙලා තියෙනවා මෙන්න මෙතනත් එක වෙලා තියෙනවා මේ විදිහට ගන්න පුළුවන් දැන් අපි බලමු දැන් මේකේ දීලා තියෙන්නේ මේ මේක ඩිටෙක්ට් වුණොත් තමයි එක වෙන්නේ අනිත් අවස්ථාවේදී බිඳුවයි අදවයිස් 0. එතකොට මේක දීලා තියෙන්නේ විත් ඕවර්ලැප් විතරයි. ඒක මම මේකත් බලලා මෑව. මේකට එන්න කලින් අපි විත් ඕවර්ලැප් විතවුට් ඕවර්ලැප් දෙකම තියෙන පැටර්න් එකක් බලලිමු. මම එක්සැම්පල් එකක් කරගත්තා. මෙන්න මේක. ඒකම තමා 101 එකම තමා
මේක බලන්න non-over අපි කලින් බලපු එක overlapping case එක overlapping එකේදී දැන් මේ විදිහට input sequence එක random එකක් දීලා තියෙනවා. එතකොට මෙතනදි බිඳුවයි තාම නැහැ බිඳුවයි තාම නැහැ 101 මෙන්න මේ තුන් දෙනා detect වුණා 1යි. මෙතන බිඳුවයි i මේ set එක detect වුණා 1යි. මෙතන බිඳුවයි i set එක detect වුණා 1යි. බිඳුවයි ඉදිකටම බිඳු වෙන්නේ. මෙතන non overlapping එකේ වෙන වැඩේ බලන්න. තාම නැහැ මෙතනදි බිඳුවයි. බිඳුවයි 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 බිඳුව හතරක් ආවා. 101 detect වුණා 1යි. හැබැයි මෙතන මෙතන ආපු බිඳුවයි 101 ඊට පස්සේ 0. දැන් මෙතන බලන්න overlapping එකේදී නම් මේ වගේ තැනක් අපිට ආපෞසරයක් මේ මේ 101 මේ 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 සෙට් එක අරගත්තා. අරගත්තයින් පස්සේ ආපහු මේ 1 ගෙන් පටන් අරන් ආයි 101 එකක් මෙතන හැදෙන එක්කෙනාට ආයි මෙතන output එක 1 කියලා දෙනවා overlapping නම්. එතකොට non overlapping එකේ තියෙන වෙනස මේ සෙට් එක ගත්තයින් පස්සේ යාගේ ඒවා අනිත් පැට දෙන්නේ නැහැ. යාගේ මේ සෙට් එකට අයිති මේ 1 එක එයාට දුන්නා. ඊට පස්සේ මෙතන ඉඳන් ආයි අලුතෙන් එකක් පටන් ගන්න ඕනේ. මෙතන ඉඳන් ගත්තොත් එහෙම එන්නේ මෙයාගේ 101 හැදෙන්නේ නැහැ නේ මෙතනදී. එතන මෙතන ඉඳන් ආයි ගත්තන් පස්සේ 101 හැදෙන්නේ මෙතනදී. ඒකයි මෙතන output එක මෙතනදී 1 වෙලා තියෙන්නේ. මෙතනදී 1 නොවේ. ඊට පස්සේ ආපහු සරයක් මෙතනදී මේ කිසි තැනකදී හැදෙන්නේ නැහැ. ඒකයි මේ මේ දෙකේ වෙනස තියෙන්නේ. මේ වගේ sequence එකක් දීලා output එක රියන්න කියලා කිව්වොත් random sequence එකක් දීලා. එතකොට මේක diagram එකට දානකොට වෙනස මොකක්ද කියලා අපි බලමු diagram සඳිනකින්. මේක මම මෙතනින් කියන්නේ නැතුව tut එකේ ලෙක්චර් එකකින් කියන්න මේක මේක පෙන්වන්න මට ඕනේ මේක අරගන්න මෙතන බලන්න මෙතන මේක මේක නම් තියෙන්නේ මීලි මොඩල් මුව මොඩල්ද මන්දා ඔව් මේකේ තියෙන්නේ මීලි මොඩල් මුව මොඩල් ගැන අපි තව තියෙන අපිට ගොඩක් එක්සැම්පල් ඕවලපින් නන් ඕවලපින් තියෙන එකකින් ඒකකින් බලමු මොකක්ද ඩයග්‍රෑම් එකේ තියෙන වෙනස කියලා මෙතන බලමු මීලි මොඩල් මුව මොඩල් එක එතකොට දැන් මේ S node කියන එකේ ඉන්නවා S node කියන එකේ ඉන්නවා දැන් මේ 101 ඩිටෙක්ට් වෙන්නේ S node කියන එකේ ඉන්නවා අපිට මේ ස්ටේට් එකේ ඊට පස්සේ 1 ආවයින් පස්සේ අපිට ඉස්සරහට යන්න පුළුවන්. 1 ආවයින් පස්සේ මොකද අපි ටික ටික අපේ sequence එකට ලං වෙනවා 1 ආවයින් පස්සේ. අපේ sequence එකේ තියෙන එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. input එක 1. එතන S1 එකට ගියා. නිතරම අපේ sequence එකේ තියෙන එකක් ආවට පස්සේ අපිට යන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ ඒකේ ඉඳෙද්දි අපිට ආපහු සරයක් 0 වෙනවා. අපේ sequence එකේ ඊළඟට තියෙන එක නා හැදිලා. ඒතකොට ඊළඟට ඊළඟ state එකට යනවා. ඊට පස්සේ 1 ආවම ආපහු සරයක් බලන්න මෙයා මෙතනට එනවා මේක ඇයි මෙතනට එන්නේ කියන එක ඇයි මෙතනට එන්නේ කියන හේතුව මම අර වෙන එක්සැම්පල් එකක් අරගත්තා ලොකු එක්සැම්පල් එකක් ඒකෙදි කියන්න දැනට මේක මෙතන බලන්න මීලි මීලි මොඩල් මුව මොඩල් කියන එක මට පෙන්වන්න ඕනුනේ මීලි අපි දන්නවා මීලි මොඩල් එකේදී මෙතන ඉන්පුට් ඉරක් අවුට්පුට් මේවා උඩ ලියන්නේ මුව එකේදී අවුට්පුට් එක මෙතන ලියනවා ඉන්පුට් එක මේ ඊතලේ ඇතුලේ ඊතලේ උඩ ලියනවා එතකොට දැන් මෙතනට ආපහු ගෙන දැන්ට හිතන්න එපා මේක ඊළඟට අපි ඊළඟ මේ PDF එකේදී කතා කරනවා මෙතනට ආවා කියලා කියන්නේ කොහොම හරි එතකොට මෙයාගේ S note එකේ ඉදෙද්දි 0 එකක් આવත් අපිට ඉස්සරහට යන්න බෑ මොකද අපේ sequence එකේ නැති එක්කෙනෙක් වෙත් ඉන්නේ. ඒතකොට ඒකටම වෙලා ඉන්න වෙනවා අපේ එකක් වෙනවා. ඊට පස්සේ S1 ගිහිනකොට S1 ගිහිනකොට දැන් 1 ඇවිල්ලා ඉස්සරහට ගියා S1ට. මේ මෙතන ඉන්නකොට ආව 1 එකක් වෙනවා. sequence එක කැඩෙනවා. ඒතකොට අපි මෙතනටම වෙලා ඉන්න වෙනවා. මේකයි මෙතනටම වෙලා ඉන්නේ කියන එක එහෙම අනිත් එකේ විස්තර කරනවා. ඊට පස්සේ S2 ගිහිනකොට 10 1 එන්නේ නැහැ ආයි 0 එකක් එනවා 0 එකක් එනවා කියන්නේ අපේ sequence එක කැඩෙනවා ආයි මුලින් ඉඳන් එන්නේ නැහැ එතකොට මෙතනට යනවා මේකේ බලන්න මේකේ මෙන්න මේ මේවා උඩ තියෙන output දාලා තියෙන තැන විතරක් බලන්න මේකෙදි එතකොට මෙතන ඉන්නවා S node කෙනෙක් ඉන්නවා මේකට යනවා 1 output එක 0
මෙයාගේ 0වත් output එක 0 මේක ඇතුලේ දැම්මා. මෙයාගේ input එක මොනවා වුණත් එයාගේ output එක එයාගේ මේක ඇතුලේ දානවා. එතන මෙතන ඉන්නකොටත් ඒ වැඩේම වෙනවා. output එක මෙයාගේ ඉන්නකොටත් 0 1 එකේදී 0 0 එකේදී 0 මෙතන 0 දැම්මා. 1 එකේදී මේකෙම හිටියා මේ 0 එකේදී 2 වලට ගියා. එතන මෙයාගේ ඉන්නකොට අන්න මෙයාගේ අර වෙනස් මේකක් එනවා. ඒ නිසා මෙයාගේ තව ස්ටේට් එකකට යන්න වෙනවා. S3 ගේ ඉන්නකොට S2 ගේ ඉන්නකොට S2 ගේ 0 වෙනවා මෙතෙන්දි. මෙයාගේ 0 output එක 0 වෙනවා. මෙයාගේ මෙතන S3 කියන ස්ටේට් එකට යනවා. මෙයාගේ ස්ටේට්ස් හතරක් එනවා. එතකොට මෙහෙම ගන්න ගියාට පස්සේ මොකද අපිට අර output සමාන වෙන මේක එනවනේ. එතකොට අර අපිට අපි අර ඊයේ ඇනලිසිස් එක බැලුවේ ස්ටේට්ස් එක්ක සබ් ස්ටේට් අරගන්න වෙනවා. එතකොට මේකේ මේකේ මේ ඉස්සරහට ගිහිල්ලා මෙතන 10 හැදිලා 10 1 ආවොත් එහෙම ඊළඟ ස්ටේට් එකට යන්න වෙනවා. මෙතන ඊළඟ ස්ටේට් එකට ගියා ගිහිල්ලා තාම අවුට්පුට් එක ජෙනරේට් වෙන්නේ නැහැ. අනේ මොය මොඩල් එකේ තියෙන වෙනස ඒක තමයි. 101 මෙතන හැදුනට අවුට්පුට් එක මෙතනදී ජෙනරේට් වෙන්නේ නැහැ. මෙතන දාන්නේ නැහැ. ඒක දාන්නේ next state එකේදී අවුට්පුට් එක ජෙනරේට් වුණා කියලා. ඊට පස්සේ මෙතන මෙතන මෙන්නේ ආපෝසරයක් 1 ආවොත් එහෙම මේ loop එකක් විදියට යන්න පුළුවන්. 101 විදියට. එයා මෙතනට යන්නේ. එතකොට අවුට්පුට් එක මේක ඇතුලේ දානවා. එතකොට 0 ආවොත් එහෙම ආයි මෙතනට යනවා. මෙයා ආයි මුලට යනවා. මේ 0 ආවොත් ඇයි මෙතනට යන්නේ කියන එක ඊළඟ කරන එකේදී කතා කරනවා. මෙතන වෙනස්කම බලන්න අර මෙයාගේ අවුට්පුට් එක හැදෙන්නේ මෙන්න මේ ස්ටේට් එකේ. දැන් 101 වෙද්දි මෙතනදී ලැබුණා සීක්වන්ස් එක. එහෙමයි කියලා මෙතන දාන්නේ අවුට්පුට් එක ඒක මෙතනට එනවා. ඒක තමයි මේ මුව මොඩල් එකේ තියෙන වෙනස. මේක පැටලෙනවා මේ මුව මොඩලින් කරන්න ගියොත් ටිකක්. ගොඩක් වෙලාට ඒකයි මීලි වලින්ම දෙන්නේ. එහෙම කියලා නැතත් මේකෙන් කරන්න. දැන් බලමු අර මොන ස්ටේට් එකේ දින්නේ ඇයි මේකටම යන්නේ එහෙම කියන එක බලමු. මෙන්න මේක මේකේ මම කියලා දෙනවා පැටලෙන්නේ නැති වෙන විදිහේ ක්‍රමයක්. මේකේ මේ ස්ටේට් ඩයග්‍රෑම් එක අඳින විදිහ. එතකොට මේක තියෙනවා ටිකක් දිග සීක්වන්ස් එකක් තියෙනවා ඕවර්ලැපින් අවස්ථාව. එතකොට 101101 මෙන්න මේක තමයි ඩිටෙක්ට් කරගන්නේ. ඕවර්ලැපින් නොවන ඕවර්ලැපින් වන අවස්ථාව කියන්නේ අර අතරමැද කට්ටියකින් හැදෙන සීක්වන්ස් එකේ කෑල්ල අරගන්න පුළුවන්. සීක්වන්ස් එක හැදුනා කියලා එතන ඉඳන් රීසෙට් වෙන්නේ නැහැ. මේකේ ඔන්න බලන්න මේ මේ විදිහටම හිත හිත කරන්න. එතකොට කොච්චර ලොකු සීක්වන්ස් හැදුනත් පැටලෙන්නේ නැහැ. මෙතන අපිට A කියලා ස්ටේට් එකක් ඉන්නවා. A කියන ස්ටේට් එකේ ඉඳන් අපිට එකක් ලැබුණොත් ඉන්පුට් එක විදිහට අපේ සීක්වන්ස් එකට ලං වෙනවා. අපි සීක්වන්ස් එකේ තියෙන එක්කෙනෙක් ලැබෙනවා. අපි ඉස්සරහට යනවා. B කියලා එක්කෙනෙක්ට ගියා. මුලින්ම මේ ෆෝවර්ඩ් පාත් එක මේ මම මෙතන නිල් පාටින් මේක හරියට පෙනෙයිද දන්නේ නැහැ. මෙන්න මේ දාලා තියෙන ඒ වටික මේ ෆෝවර්ඩ් පාත් එකේ මේ ටික පුරව ගන්න. මෙතනට වෙනවා. එතකොට අපිට එක කියලා එක්කෙනෙක් ලැබුණා ඉස්සරහට ගියා. මෙතන ඉන්නකොට බිඳුව ලැබුණා ඉස්සරහට ගියා. තාම output එක ලැබිලා නැහැ. ඒකයි මේ බිංදුව කියලා තියෙන output එක. C ට ආවා. ඊට පස්සේ එක ලැබුණායි මෙයාගේ ඉන්න එක්කෙනෙක් ඉස්සරහට ගියා. output එක තාම නැහැ. ඊට පස්සේ එක ආවා. ඉස්සරහට ගියා. output එක තාම නැහැ. ඊට පස්සේ මෙන්න මේ බිංදුව මෙයාට එන්නේ නැහැ. අපි මෙයාගෙන තාම දාන්නේ නැහැ. මෙන්න මේ බිංදුව ආවා. ඒකෙත් ඉස්සරහට ගියා. F කියලා state එකට ගියා. output එක තාම නැහැ. ඊට පස්සේ මෙතනින් එක කියන එක තාම දාන්න යන්න එපා. අපිට සීක්වන්ස් එක හැදෙන තැනට එකක් මෙහයින් නවත්තන්න.
මෙහැයින් ස්ටේට්ගේ තියෙන නවත්තන දැන් ස්ටේට් ගාන එන්නේ මෙතනට මේ මීලි මොඩල් එකගෙන මම කියන්නේ ස්ටේට් ගාන මෙතනට එන්නේ ඊට පස්සේ බලන්න මෙන්න මේ එක එක ස්ටේට් වල අපි කොහොමද මේවා හඳුන්වන්නේ මේ A කියලා කියන්නේ ඉනිෂියල් ස්ටේට් මෙයායි පටන් ගන්න එහෙම නැත්නම් මෙයා රීසෙට් එක එතන B කියලා කියන්නේ අපේ මේ සීක්වන්ස් එක දිගේ යද්දි B කියලා කියන්නේ අපේ 1 සීන් කියන ස්ටේට් එක. අපි 1 කියන එක දැක්කයින් පස්සේ ගිය ස්ටේට් එකනේ 1 සීන්. එතකොට C කියලා කියන්නේ 1 0 සීන්. මෙයා 1 0 1 ඊට පස්සේ මෙයා 1 0 1 1 1 0 1 1. මෙයා. මෙයා 1 0 1 1 0 සීන්. එහෙම තමයි ස්ටේට් ටික හඳුන්වන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේවා ටික හරි. මේවා ටික හරි කියන්නේ මම මේ උඩින් ඉලක්කමක් දාලා නැති කොටු වල තියෙන කට්ටිය ෆෝවර්ඩ් පාත් එකේ අපි සම්පූර්ණ සීක්වන්ස් එක ඩිටෙක්ට් වෙන්න එකකට කලින් නවත්තපු ටික හරි. ඊට පස්සේ මෙන්න මේ ඉලක්කම් දාපු ඒවා ටික ඉලක්කම් දාපු කොටු වල ඒවා ටික අපිට හිස්තන් තියෙනවා. අපි දන්නවා දැන් අපිට මේ මෙහෙම එකකින් ගියාට පස්සේ ඉන්පුට් එකයි නම් තියෙන අපිට ඉන්පුට් කම්බිනේෂන් දෙකක් තියෙනවා. ඒ දෙන්නටම අදාළ ඒවා ලියන්න ඕනේ. දැන් මෙයා ගත්තොත් එහෙම එක ලැබෙන එක මේ ලිව්වා. බිඳුව ලැබෙන එක ලියන්න ඕනේ. අන්නේ හිස්තන් ටික තියෙනවනේ අපිට. අපි ප්‍රෝල නැති ඒවා ටික. ඒ ටික තමයි මම මේ ඉලක්කම් වලින් දාලා තියෙන්නේ. මේ ඉලක්කම් වලින් දාන ටික හිතන්නේ කොහොමද? පළවෙනි එක. පළවෙනි එක ඉලක්කම් වලින් දාපු එක ආවේ කොහොමද මෙතනට? බිඳුවේ දින්නකොට can't go forward since the sequence is not even started. Sequence එක පටන් ගන්න නැහැ අපිට බිඳුවක් ලැබෙලා තියෙන. අපි sequence එක පටන් ගන්න හරිනම් අපි ඉස්සරහට යන එකක් ලැබෙන්න ඕන. ඒතර කරන්න දෙයක් නැහැ. කොහොමත් මෙයා මෙතනට තමයි එන්නේ. 0 0 ආපුවම. ඊට පස්සේ දෙක බලන්න. දෙක කියලා දාලා තියෙන එක මෙතන. දැන් මේක හරි. මෙයාගේ histan දෙකම histan එකයි තිබ්බේ ඒක පිරෙව්වා. දැන් මෙයාගේ මේ input එකේ values දෙකටම අපි දාලා තියෙන්නේ. මෙතනට ගියා මෙතන දෙද්දි එකක් අපි පුරවලා තියෙන්නේ කලින්ම ෆෝවර්ඩ් පාත් එකේ 0 0 එක 0 එකක් මේ ඉන්පුට් ආවම පස්සේ 1 එකක් ඉන්පුට් ආවම මොකද වෙන්නේ 1 එකක් ඉන්පුට් ආවම මෙතන ඉඳන්ම බලන්න මෙතනට එද්දි මොකද්ද වෙලා තියෙන්නේ කියලා මෙතන 1 එකනේ දැන් B එකට B එකේ 1 එකක් එන්න නම් B එකට ඇවිල්ලා ඉන්න ඕනේ එතකොට එතන 1 එකක් කලින් ඇවිල්ලා 1 1 1 1 අවස්ථාවේදී මේ දෙවෙනි කොටුව ගැන 1 1 අවස්ථාව අපිට 1 1 කියලා ස්ටේට් එකක් නැහැ. යන්නේ 1 1 කියලා ස්ටේට් එකක් තිබුත් ඒකට. අර 1 1 කියලා ස්ටේට් එකක් නැහැ මෙතන. 1 1 කියලා ස්ටේට් එකක් නැත්තම් ඊළඟට කරන්නේ මේ මේ පැත්තේ ඉඳන් ටික ටික මෙහෙට අඩු වෙවි එවිල්ලා බලනවා. ඊළඟ එකක් එක ඉලක්කමක් හලලා ඊළඟ කට්ටියගෙන් ස්ටේට් එකක් හදනවාද කියලා. ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් මේ මුලින් තියෙන මේ 1 කියන එක අයින් කරනවා. එයාව අයින් කළා මේ 1 ඉතුරු වෙච්ච එක්කිනාගේ මොන 1 කියලා ස්ටේට් එකක් ඉන්නවද ඉන්නවා 1 සීන් කියලා කියන්නේ B. ඒතර B ටම තමයි යන්නේ. ඉතින් B ට තමයි යන්නේ. ඊට පස්සේ 2 කියන එක. 2 කියන එක 3 කියන එක. 3 කියන එක්කිනා ඉන්නේ මෙතන C ගේ. C ගේ ඉන්පුට් එක 0 ලැබෙන වෙලාව. C ගේ දෙද්දි ඉන්පුට් එක 0 ලැබෙනවා. ඒතර C ට එන්න නම් 1 0 ඇවිත් තියෙනවා. 1 0 C ගේ දෙද්දිත් ලැබෙන 0 එකත් එක 0. ඒතර මෙහෙම ස්ටේට් එකක් නැහැ. 1 0 0 කියලා එකක් නැහැ. තව දෙකක් අඩු කරලා බැලුවා 0 0 කියලා එක්කුත් නැහැ එහෙනම් අන්තිම 0 එක ගත 0 කියන්නේ A ඉනිෂියල් ස්ටේට් එක A ට තමයි යන්නේ හතරවෙනි එක හතරවෙනි එක ඉන්නේ මෙතන D ට වෙනකන් ගිහින් තියෙන්න ඕන 1 0 1 1 1 0 1 මෙයාගේ ඉඳිද්දි ලැබෙන්නේ 0 මෙතන 1 0 1 0 ටික ටික අඩු කරලා බලන මේක නැහැ 1 0 1 0 කියලා එකක් මෙතන නැහැ 0 1 0 කියලා එක්කුත් නැහැ 1 0 ඉන්නවා 1 0 1 0 කියන්නේ C C ට ගියා C ට තමයි යන්නේ හතරවෙනි එකේ පස්වෙනි එකේ පස්වෙනි එක කියලා කියන්නේ E ට ඇවිල්ලා තියෙනවා 1 0 1 1 1 0 1 1 E ගේ ඉන්නකොට ලැබෙන්නේ 1 මේක ඉන්නවා ටික ටික අඩු කරලා බැලුවා මේම එකක් නැහැ 0 1 1 1 එහෙම එකකුත් නැහැ 1 ඒවා තුනකුත් නැහැ 1 1 කියලා එකකුත් 1 1 කියලා එකක්කුත් නැහැ 1 විතරයි ඉන්නේ 1 විතරක් ඉන්නේ කවුද B B ට යනවා ඒ විදිහට F ගේ ඉන්නවා F ගේ ඉන්නවා කියන්නේ මේ 6 ගැන කියන්න යන්නේ අපි අන්න මේක තමයි අර අපේ සීක්වන්ස් එක ඩිටෙක්ට් වෙන එක අර ඒකයි මම කිව්වේ මෙතනින් නවත්තන්න කියලා අර මේක මෙහෙම මේ තව නැත්නම් තව ස්ටේට් එකක් එනගෙන ඉවරලා ඒකට දානවා ඊට පස්සේ ඒ නිසා මෙතනින් නවත්තන්නේ කියලා කිව්වේ අර මේ
මේක පැටලෙන්නේ නැති වෙන්න ගන්න. ඊට පස්සේ මේ F වලට ඇවිල්ලා කියලා කියන්නේ 10110 ම ඇවිල්ලා 10110 ම ඇවිල්ලා මෙතනදීදී 1 එකක් ලැබෙන්නේ. මෙතනදීදී 1 එකක් ලැබෙනවා කියලා කියන්නේ මෙන්න මේ සෙට් එකම ලැබෙනවා. මෙහි ඉඳන් අඩු කරගෙන එනකොට ඕලන්ට පෙනේ 101 තමයි අපිට තියෙන ස්ටේට් එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ D. ඒ නිසා මෙතන යන්නේ Dට. මෙතන බලන්න. මෙතන මොකක්වත් ලැබෙන්නේ නැහැ. මේ මේකට ගත්තන් පස්සේ 00 කෙලෙක්කුත් නැහැ. මේ මෙතන අඩු කර කර බලන්න. 0 කෙලෙක්ක් තියෙන්නේ. ඒ කියන්නේ නේෂල් එකට තමයි යන්නේ. මේ විදියට හිතන්න මේක පැටලෙන්නේ නැහැ. එතකොට කොච්චර ලොකු සීක්වන්ස් එකක් දුන්නත් කරන්න පුළුවන්. මේ තමයි එතකොට ඕවර්ලැපින් එක තියෙන්නේ. එතකොට ඕවර්ලැපින් එකේදී අවුට්පුට් එක අපිට ඩිටෙක්ට් වුණාට පස්සේ, මේ කියන්නේ මේ සීක්වන්ස් එක ඩිටෙක්ට් වුණාට පස්සේ අවුට්පුට් එක මේ වගේ අතරමැදි ස්ටේට් එකකට ගිහිල්ලා අපේ ලූප් වෙලා එන්න පුළුවන්. මොකද ඕවර්ලැපින්නේ. අර මැද්දෙන් ඒ කොටස අනිත් එක්කෙනාගේ එකට ගන්න පුළුවන්. එතකොට නන් ඕවර්ලැපින් එකක මෙන්න මේ ටික මෙහෙමමයි. මේ වෙන දේවල් ටික මෙහෙමමයි. මෙන්න මේ සීක්වන්ස් එක ඩිටෙක්ට් වුණාම යා හැමතිස්සෙම යන්නේ ඉනිෂියල් ස්ටේට් එකට. ඒක මම පෙන්නන්නම්. මෙන්න මේ එක්සැම්පල් දෙකක් තියෙනවා. මේකේ බලන්න. අර විදිහටම තේරුම් ගන්න පුළුවන්. දැන් අර ලොකු එක්සැම්පල් එකක් අපි බලුවා මේක කොහොමද ඉස්සරහට යන්නේ, මේ ස්ටේට් වලට එන්නේ කොහොමද කියන එක. මට මේකේ පෙන්වන්න ඕනේ මේ විතවුට් ඕවර්ලැප් එකේදී, විත් ඕවර්ලැප් එකේදී මේ අතරමැද මේකකට යන්න පුළුවන්. මේක සීක්වන්ස් එක ඩිටෙක්ට් වුණා. මේ 1011 නේ, 1011 එකේදී මේකට යන්න පුළුවන්. හැබැයි මේකේදී විතවුට් ඕවර්ලැප් එකේදී මෙතන නිතරම යන්නේ ඉනිෂියල් එකට. මේක ඩිටෙක්ට් වුණාට පස්සේ ඒ වගේම තමයි මෙන්න 1101 එකක් තියෙනවා. 1101 එකෙත් ඒකම තමයි තියෙන්නේ. විතවුට් ඕවර්ලැප් එකේදී ඉතින් මෙතනට යනවා. මේ මෙතන තියෙන ඊතල අනිත් ඔක්කොම එකයි බලන්න. මෙතන මෙයා 11 එකේදී මෙතනට ගිහින් තියෙන එක මේක මෙතනට හරි මේකෙදී ඒක ඇනලයිස් කරලා කොතනට හරි යන්න පුළුවන්. මේකේ බලන්න මෙතනට ඉනිෂියල් එකට තමයි ගිහින් තියෙන්නේ. දැන් යමු අර ලෙක්චර් එකට. දැන් මේක තේරුම් ගන්න පුළුවන් මේක කොහොමද මෙතනට ගියේ, මේක නිකන් විකාරයක් වගේ මේ පේන්නේ නැති කලින් කොහොමද මේක මේ මෙතනට උනේ කියලා. දැන් මේක අපව හිතලා බලන්න මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි යමු මෙන්න මේකට ස්ටේට් රිඩක්ෂන් අසයින්මන්ට්. ස්ටේට් රිඩක්ෂන් එකේදී මෙතන රිඩක්ෂන් එක කරන විදිහ රිඩියුස් කර, කියන්නේ ස්ටේට් රිඩක්ෂන් එකක් කළා කියලා එක්ස්ටර්නල් ඉන්පුට් අවුට්පුට් ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නම්බර් ඔෆ් ෆ්ලිප් ෆ්ලොප්ස් ගාන වෙනස් වෙන්නේත් නැහැ. ස්ටේට්ස් ගාන තමයි වෙනස් වෙන්නේ මෙතන. එතකොට අර කම්ප්ලිකේටඩ් ගතිය නැති වෙනවා. ෆ්ලිප් ෆ්ලොප් ස්ටේට් ගාන වැඩි වෙලා තියෙන කම්ප්ලිකේටඩ් ගතිය. මෙතන නම්බර් ඔෆ් ෆ්ලිප් ෆ්ලොප්ස් වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් ස්ටේට් ගාන වෙනස් වීම අනුව. මෙතන බලන්න ස්ටේට් රිඩක්ෂන් එකක් කරන විදිහ අපි හිතන්න. ස්ටේට් ඩයග්‍රෑම් එක අපිට මේ විදිහට ඇවිත් තියෙනවා. මේ විදිහට ඇවිත් තියෙන කොට ඇවිත් තියෙන ස්ටේට් ඩයග්‍රෑම් එකක ස්ටේට් ටේබල් එක අඳින්නේ. අපි ස්ටේට් ටේබල් එක අඳින එකත් මේක මම කව කරමු. ස්ටේට් ටේබල් එක අඳින්නේ. දැන් මේ ප්‍රසන්ට් ස්ටේට් ටික ලියාගෙන යනවා. ප්‍රසන්ට් ස්ටේට් කියන්නේ අපිට මේ පේන්න තියෙන ස්ටේට් ටික. මේ රවුන්ඩ් ටික මෙතන ලිව්වා. ඊට පස්සේ next state එක output එක, next state එක input එකේ combination දෙක x සමාන බිංදු x සමාන 1. මේකෙදි මේ වෙලාවට අපි analysis වලත් කතා කළා මේක. x සමාන බිංදුව වෙන වෙලාවට
යන්නේ කොහෙටද? Aගේ ඉන්නවා x සමාන බිංදු වෙලාවට a තමයි යන්නේ. x සමාන එක වෙලාවට යනවා bට. output එක මොකද වෙන්නේ? x සමාන බිංදු වෙලාවට aට ගියා output එක බිංදුවයි x සමාන එක වෙලාවට bට ගියා output එක බිංදුවයි. විදිහට මේක පුරවනවා. මේක පුරවලා බලන්න state reduction එකට යන්නේ කොහොමද කියලා. स्टेट डिडक्शन मेतन अभी मे स्टेट टेबल वेम पास पेन मेन मे दिना इफ रोज दिख बल ये रोज दिखेम इक आगे अंतवा तीन मेक सर्वसम विनोनी मे पेरियट मे पेर सर्वसम विनो इफ तिना एफ जीरो सॉरी मेतन मे दिन मे तीन समान कट्टी एबीसीडी ईएफ मेन मेतन जी एक ईएफ ने ईजी मेन में आई ईजी के ना देना एएफ जीरो वन मे देना समान है तो अभी मैं समान देखा कव बस अभी मैं एक कि त्याग अनी अंक जी के अभी अंक जी के स्टेट ए रोक अंक मेतन मैं मैं ईक्वल अभी एक अंक अंक स्टेट रिडक्शन कल्ला स्टेट टेबल अंदी अर पे अंक मेक आप अंदी इन्होंने मेक अंदर बलो मेतना मेक अंक अभी जी के स्टेट अंक जी के स्टेट अंक आट फस्ट मेतन मे एक्ना को अन्न बलो एक समान बिंदु कलिंग मेतन जी एक इंदी एफ एक्ना एक समान बिंदु दिए जीट दूर दिन जी के अंक आट पे मेतन इन्े मे आया तोड़े अन्न एक समान बिंदु लाट मे आना एन स्टेट तीन योड़ मेन मे पेरिया जी के एक ऐसा मे एफ एक्के जी के इकट यान अवस्थाव अभी जी एक्के समान बिंदु यानी किलिमे आव दान मे आ जी समान बिंदु एटमने मे पाते मेतन किलिम दान येसा मेन मे एकेनवा मे आगे जीवन अट मेतंदी याने में एक में दाने अभी खाली एक्के दाने खाली स्टेट का दाने मैं आगे स्टेट अयिंग वेदी मैं जी के नक्के अयिंग वेदी मैं आगे खाली स्टेट का दमा दाने ई एक इफ्ट खाली नक्के नार जी के नक मेतना अयिंग वेदी निसा मैं आटे ना ई केला मैं आठ ई के आव पे मे दिना आपोसरा डी एक एफकाई दिना मे दिना आप सामान है ये सामान वेतनी सा अभी आप मे एफ इंकल मेरी इतना तीन थोड़ा मेतना ई के नागे अभी तीन मे एफ के एफ यदून तेबल एफ यदून तेबल मे तंगल अवितने डी के कम अभी लगे अभी मे दिना मे दिना सामान दिना दें मे आव अंकर आट पास मे अणिकटे तंगल दिना अणि सामान ना मे दी सीगे सीगे हरी सीगे अवलाकना है
ඩීගෙත් එෆ් තියෙන තැන් තියෙනවා. මේ එෆ් තියෙන තැන් තුන් දෙනාටම ඊගෙත් එෆ් තියෙන තැන්ට මේ එෆ් තියෙන තැන් වලට දෙන්න ඕන මෙන්න මේ ඩී කෙනෙක් කෙනාව. මොකද මේ දෙන සමානයි. ඒ විදිහට මේක හදා ගන්නවා ඩියුස් කරලා. අපි දෙපාරකට කරන්න වෙන්නේ මොකද දැන් මේක මෙහෙම අපි වෙනස් කරාට පස්සේ මෙතන ඊ කෙනෙක් ආවට පස්සේ තමයි මේ සමානකම ආපහු දැක්කේ. ඒ නිසා එක සැරයක් රිඩක්ෂන් එක කළා ඊළඟට බලන්න ඕන ආපහු රිඩක්ෂන්ස් තව තියෙනවද කියලා. ඒතර අවසාන රිඩියුස් කරපු ස්ටේබල් එක මේක අඳිනවා. ඊට පස්සේ රිඩක්ෂන් එකෙන් පස්සේ අවසාන මේ ටේබල් එක බලලා අපි ඩයග්‍රෑම් එක අඳිනවා. ඊට පස්සේ ඒගෙන් x සමාන බිඳුවේදී ඒ තමයි යන්නේ මේ විදියට අඳිනවා. පස්සේ ස්ටේට් අසයින්මන්ට් කියලා කියන්නේ අපි මේ ඉන්න ස්ටේට් වලට බයිනරි අසයින්මන්ට් එකක් දෙනවා. එහෙම නැත්නම් ග්‍රේ කෝඩ් වලින් අසයින්මන්ට් එකක් දෙනවා. මේ 1 hot කියන එක නම් මම පාවිච්චි කරලත් නැහැ ඒක. ගොඩක් වෙලාවට මෙතන බයිනරි අසයින්මන්ට් එකක් කියලා අරගෙන බයිනරි ස්ටේට් අසයින්මන්ට් කියලා දාලා අපි මේ ස්ටේට් ටික ලියලා මෙන්න මේක දැන් අපි ගන්න බයිනරි විතරක් නම් ස්ටේට් අසයින්මන්ට් කියලා දැම්මා. බයිනරි යූසින් බයිනරි එහෙම මොකක් හරි දානවා. දාලා මෙන්න මේ විදිහට වගුවක් ගහනවා. වගුවක් ගහලා අසයින්මන්ට් එතකොට අසයින්මන්ට් 1 බයිනරි අසයින්මන්ට් බයිනරි ස්ටේට් ටික දැම්මා. අවසානයේ ඉතුරු වෙන ස්ටේට් ටික. ඒ කියන්නේ මෙන්න මේකේ තියෙන ස්ටේට් ටික අපි රිඩියුස් කළා දෙපාරම රිඩියුස් කළා එන ස්ටේට් ටික. අරගෙන මේක අපිට ස්ටේට් තියෙනවා පහක්. 0 0 0 ඉඳන් අපිට පහ කියන එක වෙනකම්ම බයිනරි වලින් මෙහෙම ලියනවා. ඊට පස්සේ ස්ටේට් අසයින්මන්ට් එකේදී මේ ටික මෙහෙම දැම්මා. මේ අපි ගත්ත ටික දැන් මෙතන දැම්මා. ඊට පස්සේ මෙතන ඉන්න පසා ස්ටේට් වලටත් අපි ඒ ගත්ත බයිනරි අර මේ විදිහටම ලියනවා. මෙන්න මේ දෙන්නට. දැන් ඒ කියන්නේ බිංදුව 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 මේක බිංදුව බිංදුව එක. ඒ විදිහට මේකත් අර බයිනරි අසයින්මන්ට් එකෙන්ම පුරව ගන්නවා. මේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ රිඩියුස්ඩ් ස්ටේට් ටේබල් දැන් ඒකත් එක්ක තමයි අපි එතන ඉස්සරහට යන්නේ. ඒක ගත්ත ගමන් රිඩියුස් ස්ටේට් ටේබල් එක අර දෙපාරක් රිඩියුස් කළා. ඒන පාරවල් ගන්න රිඩියුස් කරන්න ඕනේ. ඊට පස්සේ බයිනරි අසයින්මන්ට් එකත් එක්ක රිඩියුස් ස්ටේට් ටේබල් එක කොහමද? මේක බයිනරි අසයින්මන්ට් ටේබල් එක විතරයි. මේ ස්ටේට් ටික ලියලා බයිනරි අසයින්මන්ට් එක එන ටේබල් එක විතරයි මේ. මේ රිඩියුස් ස්ටේට් ටේබල් එක බයිනරි අසයින්මන්ට් වලට හරවලා ඉන්නේ ටේබල් එක. මේ දෙකක්. අපිට මේක හදනවා. මේක හදලා ඊළඟට තමයි අපි ඩිසයින් එක දාන්නේ මෙතනින් පස්සේ. මේ බයිනරි ෆෝම් එකෙන් තියෙන ස්ටේට් ටේබල් එක ඉගෙන මෙන්න මේකත් එක තමයි අපි පාවිච්චි කරන්නේ නෙක්ස්ට් ස්ටේට් අවුට්පුට් වලට කම්බිනේෂනල් ලොජික් සීක්වෙන්ෂල් combination logic part of the sequential circuit. එතන ඉස්සරහට අපි යන next state ගන්න ඒවා output ගන්න ඒවට පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඒ ටික අපි බලමු circuit එකක් අරගෙන design procedure එකේදී examples කීපයක් අරගෙන. මේක මම මෙතන ගොඩක්ම කළේ state reduction, state assignment, state diagram එකේ හිතන විදිය, states වලට අතර යන්නේ කොහොමද කියන එක ගන්න විදිය අපේ මුල කොටස. ඊට පස්සේ මෙතනින් එහා අපි ලොජික් සර්කිට් එකට වෙනකන් යන ටික අපි දැන් ගත්තොත් මෙන්න මේ ප්‍රොසීඩිය එකේ මෙන්න මෙතනට වෙනකන් කතා කරලා තියෙනවා. ඒතකොට අපි හිතන්නේ ස්ටේට් රිඩක්ෂන් එකක් නැහැ කියලා. ඒතකොට එහෙම නැත්තම් අපි කියනවා ස්ටේට් නෝ ස්ටේට් රිඩක්ෂන්. ස්ටේට් ඇසයින්මන්ට් අපි කොහොමද දාන්න ඕන? ස්ටේට් ටේබල් එක අරගෙන ඉවර වෙලා ඩයග්‍රෑම් එක ඇඳලා ඒකෙන් ස්ටේට් ටේබල් එක ගත්තා. ස්ටේට් රිඩක්ෂන් එක ඉෆ් නෙසසරි මේක තියෙනවා නම් තමයි. ඒක නැත්තම් නෝ කියලා ලියනවා. ඒතකොට ස්ටේට් ඇසයින්මන්ට් එක දැම්මා. බයිනරි කෝඩ් ස්ටේට් ටේබල් එක අරගත්තා. state assignment කියලා කියන්නේ මේ ටේබල් එක. binary coded එක කියන්නේ මේක. එතකොට මෙන්න මෙතනට වෙනහන් අපි හරි දැන්. මෙතනට වෙනහන් flip-flop වර්ගයේ අපිට තෝරගන්න තියෙන ප්‍රැක්ටිකලි තමයි ගොඩක් අර විස්තර බලලා තෝරගන්න තියෙන්නේ. මේකදී අපිට කියනවා ගානකදී මේක කොහොමද දෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ කොටස් දෙකට යන්න. ඒවා අපි examples වලින් බලමු ඊළඟ වීඩියෝ එකේදී.